සේරම වැඩ අවුල් කරගෙන. මම මොකක්ද අවුල් කරගත්තේ? කසාද බඳින්නත් ඉස්සෙල්ලා කසාද බඳිනවා කියලා හැමෝටම කියලා. වෙන මිනිස්සු තම කසාද බඳින්න ඉස්සෙල්ලා කසාද බඳිනවා කියලා දන්න අයට කියනවා. එහෙම කියනවා තමයි. කසාද ස්ථිර වුණාට පස්සේ කේන්දර බලලා නැකත් හදලා පොරොන්දම් බලලා දින නියම කරගත්තට පස්සේ මේකේම මේ මිනිස්සුන්ට මම මේ තකහණියක් ආවේ වැදගත් කාරණාවක් කියන්න. දෙන්නයි කේන්දරේ බැලුවේ නෑ කිව්ව හින්දා ඉතින් යුතුකමක් නේ අපි කේන්දර බලන්නේ. ඈ අනික එදා දුව රියල්ගේ නංගිට උපන් වෙලාව දීලා තිබ්බනේ. ඇත්ත මුදලාලි හාමිනේ කියන කතාව ඇත්ත. කේන්දර ගැලපෙන්නේ නැත්තම් මගුල් තුනා කතා කරන්න නාකයි. කේන්දර දෙක අපූර්වට ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි මංගල්ලේ පුළුවන් තරම් ඉක්මනින් කරන්න කියලා කිව්වා. එහෙම හදිසිය මගුල් ගන්න පුළුවන්ද? අපිත් කේන්දර බලන් දෙපාය. කේන්දර ගැලපෙනවා. ගැලපෙනවා නම් බලමු. කෝක කරන්නත් අපේ මුදලාලි මහත්තයා දඹදිව ගිහින් එනකන් ඉඳිපාය. දඹදිව ගිහින් එන්න? ඔව්. මාසයක් හමාරක් යයි. මාසෙ හමාරේ කල් දාන්න බෑ. ලබන පොහෙට කලින් මේ මංගල්‍ය කෙරෙන්න ඕනේ. නෑ නෑ නෑ. එහෙම කරන්නේ කොහොමද? මුදලාලි හාමිනේ. මේ දැරවේ කේන්දරේ මේ දවස්වල තියෙන්නේ සිකුරු මහදසාව. ලබන පොහෙ වෙනකොට ඒ දසාව ඉවරයි. ආයමත් මේ දැරවි දිහා සිකුරා බලන්නේ තව අවුරුදු 3ක්. එතකම් මේ දරුවට අය මගුලක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ තව අවුරුදු 3ක් යනකම් මට කසාද බඳින්න බැරිද? ඒකනේ කියන්නේ. ඔය අපේ කාට නම් මගුල් යෝජනා කීපයක් ඇවිල්ලා නංගි නිසානේ බඳින්න බැහැයි කිව්වේ. හරි. අපි දන්නන්නම්කෝ. එහෙනම් මං ගිහින් එන්න. ඉරසෙන මහත්තයා වැඩේ කතා කරගත්ත විදිහට මම මහගෙදරට ඇවිල්ලා කිව්වා. හොඳයි. මං එහෙනම් ආපහු යනවා. තුනේ කෝච්චියෙන් යනවා. හොඳයි. තුන්වංගේ පිටයි. ජයසිරි මහපෝධි හම්බුනම් පිටයි. මොකද්ද ඔයා කිව්වේ? අපේ අක්කර මේසන් බාස් එක්ක හොරෙන් පැනලා යන හදනවා? ඔය මදි. තව ටිකක් හයියෙන් කෑ ගහලා කියනවා. මොලේ කනඩක් නැති මැට්ටා. මිනිස්සු ලබන පෝයට කලින් බැන්දේ නැත්තම් අක්කටව අවුරුදු 3ක් ගෙදරලු. කේන්ද්‍රවල තියෙන්නේ එහෙමලු. ඔය හරි කැමති වගේ අපි අක්ක පැනලා යනවට. ඔව්. අක්ක පැනලා ගියාම අක්කට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. මේ ගෙදර ඉන්නේ අපි දෙන්න විතරයි. අක්කා ආපහු මේ ගෙදරට වද්ද නොගන්න තැනට වැඩ සිද්ධ කරන්න මට බෑ. ඒකට මට අයිතියක් නැහැ. ඒක කරන්න ඕනේ ඔයා. මට තේරෙන්නේ ඔයා මේ කරන්න හදන වැඩි. ඔයා මේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ ඉන්නකෝ. කවද බලන්නේ? තවම දිනයක් නැහැ.
හෙටද කියන්න බෑ අනිද්දාද කියන්න බෑ ඇයි කල්පනා කරන්නේ මේ අද රෑ පැනලන එකක් නැහනේ නෑ අද රෑ නම් යන එකක් නැහැ එයාට පියල්ලා ඒව හම්බලා තීරණයක් ගනී සිතාරක කීයටද පියල්ලා හම්බෙන්නේ හෙට උදේ 8:00 9:00 විතර මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ නෑ මං හිටුද බණ්ඩාරගම යන්න හිටියේ පියල් කාර්යාගේ හાર્ඩ්වෙයාර් ෂොප් එක බලන්න දැන් එහෙනම් හෙට දවල්ම යනවා එතකොට හරිනේ මේ මං සමහර විට දවස්වල් දෙකක් අපේ ගෙදර යනවා ඒ මොකද මන් නැති අතරනේ මේ ගෙදර ওই දේවල් වෙන්නේ එතකොට ওই කිසි දෙයකට මම සම්බන්ධ නැහැනේ තමුසෙටත් මාර කට්ට මොලයක් නේ තියෙන්නේ ආ කට්ට නැත්තම් ඉතින් ලක්ෂෙට කොඩිය දාගෙන හිටපු ඉසානිස් මුදලාලිගේ මේ බාල පුතා ඉසුරුව කසාද බද ගනින්නේ නෑනේ නේද අනේ නිකන් ඉන්නෝ වැඩේනේ කට්ටකමින් මෙයා බැඳගන්න මොකද්ද? යයි ඔයාට තියෙන ප්‍රශ්න මේ රටේ ජනාධිපතිවත් නැතුව මඟුල් හදන හැටි මඟුල් කඩන හැටි නංගිගේ ප්‍රශ්න ඔච්චර දේවල් තියෙනවද ඔයාලා කල්පනා කරලා මං ඉතින් ඔයා නිදි නිසා මේ වැල්ලට ඇවිල්ලා මූද දිහා බලාගෙන කල්පනා කරා නංගිගේ පියාගේ මගුලත් ඉවරයි එතන තාත්තා ඉන්දියාවේ ගිහින් එනකොට ඒක ඉවරටම ඉවර වෙලා තියෙනවා ඔයා ගහපු තුරුම්පුව හරියට වැඩ කළානේ මොනවුනත් සරෝජිනී මම හිතාගෙන හිටියේ අම්මමයි තාත්තවයි දඹදිව වන්දනාව ගවන්න. නංගි නිසා ඉතින් ඒක ඉක්මන් වුණා. දැන් තාත්තා ආවට පස්සේ අම්මවයි නංගිවයි දඹදිව වන්දනාව යවන්න. හැබැයි ඉතින් සුබානිට බබා හම්බ වෙනකන් නම් ඒ දේ කරන්න බැරි වෙයි. තාත්තා කවද යන්නේ? අනිද්දා. අනිද්දා හවස ෆ්ලයිට් එක. ජයේ අපි ආවේ දුවත් එක්ක චේන්ජ් එකකට. ඒ වුණාට ඔයා දුව එක්ක නෑ. ඔයා තනියම මෙතන. ඉතින් දුවට යාළු දෙන්නේ කොහෙන්ද? ආ. කොහෙද? ඉලක්කම් වයසට ගියාට ආදරේ වයසට යන්නේ නෑනේ. ආදරේ කියන්නේ දවසින් දවස තරුණ වෙන දෙයක්. මම මෙයාට කියලා තියන්නේ අවුරුදු 30 දී මගේ වයස නතර වුණා කියලා. අනේ මේ නාකියෝ එනවා කොල්ලෝ වෙන්න හදන. ආ. එතකොට අපි නාකි? නෑ නෑ. අපි විතරයි නාකි වෙන්නේ නේද සරෝජිනී? ඔව්. අපි විතරයි නාකි වෙන්නේ. වෙ? පොඩි උදව්වක් කරනවද? මොකද්ද? අපි දෙන්නට අපේ පරණ දේවල් ටිකක් කතා කරගන්න ඉඩ දීලා ඔය දෙන්නත් එක්ක පොඩක් පැත්තකට යනවද? යමෝනේ අපිටම හරියන ගෑනු අපිට හම්බෙලා තියෙන්නේ නේද? හැබැයි ඩගි ඔක කියන්න ඕනේ ওই විදිහට නෙමෙයි. අපිට හම්බෙච්ච ගෑනුන්ට හරියන්න අපි හැඩ ගැහුණා කියලා. අන්නේ කතාවට මම එකඟයි. මගේ නංගි කෙනෙක් ඉන්නවා ඩගි. අසාද බඳලා නැති.
මේ දවස්වල මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. වයස කීයක් විතර වෙනවද? දැන් 37යි. හරි. මං හොයලා බලන්න. දගිලා හිට යනවද? නෑ අපි හෙටත් ඉඳලා යන්නේ. අපිට හෙට යනවා. ආ. ඊට මතකද මේ නිලානිනු නිලානි අර පොඩි කාලේ ඉඳලා මගෙත් එක්ක හිටිය හොඳම යාළුවා ආ අර කැම්පස් එකේ අපිත් එක්ක හිටපු බැච්මේට් හරියට මගේ හැම FA එකටම උදව් කළේ යානි දැන් කොහෙද ඇයින්නේ දැන් මයන් මේ ස්විස් වල ඉන්නේ මේ දවස්වල ලංකාවට ඇවිල්ලා Hello. Ekiyanne gedari kamathi umu. Kannanna kamathin inne. Ehema wathane hiyu ne. Emata e wage size ekak thamai tiyenne. Podak innako. Ema nan okkota missela karanna podi wedak tiyana. ආ නංගි තාත්තා ඉන්නවද මම වීරසේන අය කතා කරන්න චුට්ටක් තාත්තට දෙන්නකෝ තාත්තේ උතන සිතාරා ඉන්නවද ආ ගියාද තාත්තේ මම කීයටවත් සිතාරගේ පියාගේ මගුලක් කරනවා කැමති නැහැ මට පුළුවන් ද තාත්තේ මල් ළඟ වැඩ කරව මිනිහෙකුට මස්සිනා කියන්නේ තාත්තා කැමති නම් ඔය මගුල කරලා දෙන්න මම නම් කීයටවත් කැමති නැහැ හරි තාත්තේ හරි තියන්න දුස්සන්න හරි දැන් අපි වැඩේ කතා කරමුකෝ වීරසේන මහත්තයාගේ ඉස්කෝලේ මොකද්ද